හයි, ඉතින් අද ඔයාලට මං අරගෙන ඇවිල්ලා තියෙන්නේ රසම රස ජෑම් එකක්, ගෙදරදි ලේසියෙන්ම හදාගන්න විදිහ ගැන පොඩි වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් මම මේ ජෑම් එක හදන්නේ අද අඹ වලින්. ඔයාලට කැමති නම් දියුල්, අන්නාසි, එහෙම නැත්නම් මික්ස් ෆෘට් ඒ වගේ කැමති පළතුරක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකට අමුද්‍රව්‍ය තුනයි ඕන වෙන්නේ. මං අඹ ග්‍රෑම් 500ක් අරන් තියනවා. ඊට පස්සේ දෙහි භාගික යුෂ, ඒ වගේම සීනි ග්‍රෑම් 300ක් අරගෙන තියනවා. ඉතින් අපි බලමුකෝ කොහොමද මේ ජෑම් එක ලේසියෙන් හදාගන්නේ කියලා. මුලින්ම මං අඹ ගෙඩි දෙක හොඳට හොදලා පොතු ටික ඉවත් කරගෙන ඉන්නවා. ඉතින් ඔයාලට මේ ජෑම් හදද්දී විශේෂයෙන්ම මං කියන්න ඕනේ, සාමාන්‍ය ඉදුණ පළතුරු තමයි අපිට මේකට පාවිච්චි කරන්න ඕනේ. මොකද අමු පළතුරු අරගන්නත් බැහැ, ඒ වගේම ගොඩාක් ඉදිලා තැලිච්ච ඒ වගේ පළතුරු පාවිච්චි කරන්නත් එපා. සාමාන්‍ය ගානට ඉදිලා තියෙන පළතුරු අරගන්න. ඒ වගේම මේ ජෑම් එකට අපි පාවිච්චි කරන සීනි ප්‍රමාණය ඔයාලගේ කැමැත්ත මත අඩු වැඩි කරගන්න පුළුවන්. අද මං ග්‍රෑම් 300ක් තමයි සීනි පාවිච්චි කරන්නේ. ඔයාලට මම මුලින්ම කිව්වා වගේ ජෑම් එක හදන්න අපි පාවිච්චි කරන පළතුරු වල රස අනුවත් සීනි ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. අද මං අරගෙන තියෙන අඹ සාමාන්‍ය ගොඩක් පැණි රහයි. ඒ හින්දා ග්‍රෑම් 300 ගොඩක් වෙලාවට ඇති. ටිකක් අඹ වල හරි ගන්න පළතුරු වල හරි පැණි රස ප්‍රමාණය මදි නම් ඔයාලට සීනි ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. අඹ එක කපන අතරතුරම ඔයාලට පේනවා ඇති, මම ගෑස් එකේ මේ බෝතල් ටික හොඳට ජීවාණුකරණය කරගන්නවා. ඉතින් මේක කරන්නේ භාජනයක් තියලා ඒකට යටින් සර්වියට් එකක් දාලා අපි ජෑම් දාන්න පාවිච්චි කරන බෝතල් ටික හොඳට උණු වතුරෙන් තඹ ගන්න ඕනේ. හොඳට බෝතල් ටික තඹ ගත්තට පස්සේ තෙත බේරෙන්න අනිත් පැත්ත හරවලා තියලා ජෑම් දාන්න කලින් අපි හොඳට පිහදලා තමයි බෝතල් ටික අරගන්න ඕනේ. ඉතින් ජෑම් එකට ඕන බෝතල් ටික තැම්බෙන අතරතුරම මං අඹ ටික හොඳට පොඩි පොඩි කෑලි වලට කපා ගත්තා. මේ විදිහට චුටි කෑලි වලට කපා ගත්තාම අපිට මේ අඹ වල තියෙන යුෂ ටික ගන්න ලේසියි හොඳට බ්ලෙන්ඩ් කරලා. ඉතින් මං කපල ඉවර වෙලා චුට්ටක් හොඳට රස බලනවා. මොකද සීනි ප්‍රමාණය යොදන්න කලින් අපි පළතුරු වල තියෙන සීනි ප්‍රමාණයත් බලන්න ඕනේ කියලා මං ඔයාලට මුලදීම කිව්වනේ. ඉතින් මේ අඹ නම් ගොඩක් පැණි රහයි. ඒ නිසා සීනි ග්‍රෑම් 300ක් හොඳටම ඇති. ඊට පස්සේ කපාගත්ත අඹ ටික ගයින්ඩ කප් එකට දාලා හොඳට මිශ්‍රණයක් හැදෙනකන් අපි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනව ඇති මේ විදිහට හොඳට බ්ලෙන්ඩ් වෙලා තියෙනවා මේ අඹ මිශ්‍රණය. මේකට අපි වතුර චුට්ටක්වත් එකතු කරන්නේ නැහැ. ස්වභාවිකවම අඹ යුෂ විතරයි පාවිච්චි කරන්නේ. ඉතින් මං ඒ ටික පෑන් එකට දාලා අර ඔයාලට මුලින්ම ඕන කිව්වා වගේ දෙහි බෑයක යුෂ එකතු කරනවා. දැන් මම මේ එකතු කරන්නේ සීනි ටික. ඉතින් මේ ටික ඔක්කොම එකතු කරගෙන හොඳට හැඳිගාගෙන ඉන්නවා ලිපේ තියන්න කලින්. ඔන්න මං ඊට පස්සේ අපි හදාගත්ත මිශ්‍රණය මේ විදිහට ලිපේ තියාගත්තා. ඉතින් අඩු ගින්දරේ තමයි අපි මේක ජෑම් එක හදාගන්න ඕනේ. ඔයාලට පේනා වගේ හැමතිස්සෙම හැඳි ගන්න ඕනේ. මොකද නැත්තම් මේ මිශ්‍රණය ටිකක් ඝන වෙන්න බලනවා ඉක්මනට. විනාඩි 20ක් 25ක් වගේ යනකොට අපිට ජෑම් ටික හදාගන්න පුළුවන්. මේ මිශ්‍රණය මුලදී අපි හැඳ චුට්ටක් උඩට ගත්තාම නිකන් වැක්කිරෙන ස්වරූපයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට ඝන වේගින එනකොට හැඳින් වැටෙන්නේ නැතුව හැඳේ ඇලිලා තියෙන ප්‍රමාණයට වගේ හැදෙනවා. ඒ වෙලාව වෙනකොට අපි චුට්ටක් අවධානයෙන් ඉන්න ඕනේ. මොකද ජෑම් ටික ගොඩාක් ගල් වෙන්න නොදී ඉක්මනට අපි ලිපෙන් අයින් කරගන්න ඕනේ. ඔන්න අපේ ජෑම් එකේ හරි පදම ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහට භාජනයේ ඉරක් කැඳහම දෙපැත්ත එකතු වෙන්න චුට්ටක් වෙලා යනවනම් ජෑම් ටික ඝන වේගෙන එන්නේ.
මම දැන් පොඩ්ඩක් පීරිසියකට දාලා බලනවා ඝනකම කොහොමද කියලා. හරි නිසා ප්‍රමාණය මං ලිපෙන් ඉක්මනට අයින් කරගන්නවා ජෑම් එක. ඉතින් චුට්ටක් නිවෙන්න තියලා අපි කලින් ලෑස්ති කරගත්ත බෝතල් වලට ජෑම් ටික දාගන්න ඕනේ. අද මම පාවිච්චි කරපු අඹ ප්‍රමාණයත් එක්ක මට ජෑම් බෝතල් දෙකක්ම හදාගන්න පුළුවන් වුණා. ඉතින් අපි කඩෙන් ජෑම් ගන්නවට වැඩිය මේ විදිහට ගෙදර හදාගත්තහම පිරිසිදුකම, ඒ වගේම නැවුම් බව, රසේ, ගුණේ, ඒ හැම දෙයක්ම තියෙනවා. ඉතින් ලොකු මහන්සියක් යන්නෙත් නෑ, ලොකු වියදමක් යන්නෙත් නෑ. ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන්. බෝතල් වලට ජෑම් ටික පුරවගත්තට පස්සේ මේ විදිහට අනිත් පැත්ත හරවලා විනාඩි 5ක් 10ක් වගේ අපි තියාගන්න ඕනේ ජෑම් ටික. ඊට පස්සේ විනාඩි 10කට පස්සේ මං සර්වියට් එක්ක මේ බෝතල් දෙක හොඳට ඔතලා කළුවර තැනක, ඒ කියන්නේ කබඩ් එක වගේ පැය 24ක් තියන්න ඕනේ ෆ්‍රිජ් එකට දාන්න කලින්. දවසකට පස්සේ ඔන්න අපි හදාගත්ත ජෑම් ටික හොඳට හැදිලාද කියලා බලමුකෝ. ඉතින් මේ විදිහට හොඳට ඝන වෙලා කඩේ වගේම ජෑම් ටික ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති කඩේ ජෑම් වලට වැඩිය ගොඩක් පාටක් තියෙනවා. මොකද අඹ විෂ ගොඩක් අපි එකතු කරනවා, ඒ වගේම වතුර මුකුත් පාවිච්චි කරන්නේ නැති නිසා. ඉතින් මේ විදිහට ගෙදරම හදාගන්න රසම රස ජෑම් ඔයාලට පාන් වල ගාලා, බනිස් වල ගාලා කන්න පුළුවන්. ඒ වගේම ගෙදර පොඩි අය ඉන්නවා නම් ගොඩක් වෙලාවට මේ විදිහට ඔයාලම හදලා දෙන ජෑම් රස බලන්න කැමති වෙයි. මේ ජෑම් එකට අපි මුකුත් කල් තබා ගැනීමේ ද්‍රව්‍ය දාන්නේ නැති නිසා මේක අපි සති දෙකක් තුනක් වගේ ප්‍රමාණයක් ෆ්‍රිජ් එකේ දාලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක අනිවාර්යයෙන්ම ෆ්‍රිජ් එකේ දාන්න ඕනේ, අපි මුකුත් ඒ දේවල් දාන්නේ නැති නිසා. ඔයාලට මේ විස්තර ඔක්කොම බලා ගන්න ඕන නම් මම ඩිස්ක්‍රිප්ෂන් බාර් එකටත් දාලා තියන්නම්. ඉතින් ඔයාලත් මේ විදිහට ඕනම පළතුරක් පාවිච්චි කරලා ජෑම් ගෙදරදීම හදලා බලන්න. ලොකු වෙලාවක් යන්නෙත් නැහැ, වැරදෙන්නෙත් නැහැ, ලේසියෙන්ම කරගන්න පුළුවන්. අදට මගේ වීඩියෝ එක ඔයාලා බැලුවට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මගේ මේ වීඩියෝ එක ගැන ඔයාලගේ ලස්සන අදහසකුත් මට කමෙන්ට් එකක් විදිහට තියලා යන්න අමතක කරන්න එපා.